ඔබට හිතෙන්නේ නැද්ද සංවර්ධනය කළ යුතු අංශයක් වන කලාව පාලකයා විසින් මගහැරලා තියෙනවා? මම එහෙම හිතනවා. මම හැමදාමත් කිව්වා එක අදත් කියනවා. ඒ කියන්නේ රජයට උමනාවක් වෙලා තියෙන්නේ ගෙව්වොත් නම් හොඳ අධ්‍යාපනයක් ගන්න පුළුවන්, නිදහස් නම් එහෙම නැහැ. ඉතින් එතකොට ගෙවණ එකට තල්ලු කරන්න මේකනේ විනාශ කරන්නේ. මුණ දිලා තියෙන දරුණු ඛේදවාචකෙන් අපි මුදව ගන්න බැරුව අපි හිර වෙලා ඉන්නේ ලංකාවේ දේශපාලනය නිසා වෙන්න බැරි. 93 දී මම මේව කතා කරා. මේ සම්බන්ධව හෝමාරුව කිරීම සහ අපිට ප්‍රතිලාභ ලබා ගැනීම ක්‍රමවිද සම්බන්ධ හදපු නීති රීති කෙටුම්පත් තාම ඉතලම. දැන් ලංකාවේ තියෙන ජනප්‍රියම වැඩක් තමයි සංචාරක කර්මාන්තයේදී නැඹතිවරය මාරු වෙන පාරට අපි සන්නාමේ මාරු කරා. මේ නඩුව තමයි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට නන් සමරි ප්‍රොසීඩින්ග්ස් යන්නේ නැතුව ඩිරෙක්ට් ඉන්ඩයිට්මන්ට් එකක් කරපු පළවෙනි නඩුව. සුබ සාධනේ කියන්නේ දවස් දෙක තුනකට දෙන දෙයක් නෙමෙයි. ඇමතිගේ උපදෙස් මත ඒ අදාළ නිලධාරියාගේ අස්සනෙන් පමණක් මේ අවශ්‍ය රට ගෙන්වන්න පුළුවන් කියලා පාරක් කපා ගත්ත ඕනෑම දූෂණයක් කරා. පොලිසිය නෙවෙයි මේ සිස්ටම් එක දූෂිත. නිෂ්පාදන ආර්ථිකයේ ගොඩනගනවා නම් ඒකට ඉස්සෙල්ලා තීරණය වෙන්න ඕනේ ලෝක වෙළඳපොළට අපි ගෙනියන්නේ මොනවද කියලා. 48 නිදහස ලැබුණ දා ඉඳලා මේ පවුල් කීපයක් මේ පිනුම් ගහන්නේ. අපි පවරා දීලා තියෙන්නේ අපේ පරමාධිපත්‍ය බලය අපට එරෙහිව කියන එක මේ රටේ ජනතාව තේරුම් ගත යුතුයි.